අපි මේ සටන් කරන්නේ වෛරසයකට එරෙහිව මේ වෛරසය ගත්තාම කෙනෙකුෙන් කෙනෙකුට පැතිරෙන්න පුළුවන් ඒක නිසා අපිට මේ මිනුවන් ගොඩ ලොකුව වාර්තා වෙනකොට එතන තිබුණ සමාජ ක්‍රියාකාරීත්වය ඔවුන් එතන ඉන්නවා ඔවුන් ගෙවල් වලට යනවා ඒ වගේම තමුන්ගේ ගම්පදේශ වලට යනවා ගම්පදේශ වලදී තවත් අය මුණ ගැහෙනවා ආශ්‍රය කරනවා ඒ නිසා අපිට මේ අවස්ථාවේදී එහා සමානවම COVID-19 රෝගීන් වාර්තා වෙනවා මේ ගම්පා ප්‍රදේශය තුලින් විශාල වශයෙන් වාර්තා වුණා වගේම වෙනත් ප්‍රදේශවලදීත් COVID-19 රෝගීන් වාර්තා වෙන පටන් ගත්තා මේ හා සමග ඒකට හේතු වුණේ මේ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ ඒ ප්‍රදේශවලට ගිය නිසා එහෙම නැත්නම් ඒ ප්‍රදේශවල වාසය කරන නිසා ඒ ප්‍රදේශවලට ගිහින් එහෙදී තමුන්ගේ නිවාසවල ඉන්න අය නැත්නම් තමුන්ගේ ආශ්‍රිතින්ට ඒ ආසාදනය පැතිරුණු නිසා ඉතින් මේ වගේ තත්ත්වයක් අපි ඉදිරියේදීත් බලාපොරොත්තු වෙන්න ඕන ඒ නිසා තමයි ඒ ආශ්‍රිතයන් අතර අපි PCR පරීක්ෂණ කරලා ඉතාමත් මික්මණින් තවත් රෝගීන් ඉන්නවද කියලා හඳුනාගන්නේ ඒ නිසා සමහර විට එසේ හඳුනා නොගත්තු තවමත් හඳුනා නොගත්තු රෝගීන් මේ සමාජය තුළ අපිට එන්න පුළුවන් අපි සමාජයට ගියාම අපිට බස්රියේදී එහෙම නැත්නම් දුම්රියේදී එහෙම නැත්නම් කාර්යාලයකදී එහෙම නැත්නම් මගතොටදී කොතනකදී හෝ ඒ වගේ රෝගියෙක් අපිට මුණ ගැහෙන්න පුළුවන්. ඉතින් එතෙන්දී තවත් කෙනෙකුට මේක ආසාදන වෙලා තවත් රෝගියෙක් හෝ රෝගීන් පොකුරක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් ආවොත් අපිට සිද්ධ වෙනවා මේක නම් කරන්න මේ අපේ COVID-19 රෝගිය සමාජගත වෙලයි කියලා. ඒ සමාජගත වීම වළක්වීම සඳහා අපිට ජනතාවගෙන් විශාල දායකත්වයක් අවශ්‍ය වෙනවා. එතෙන්දී විශේෂයෙන්ම පුළුවන් හැකි උපරිම මට්ටමින් සමාජයට පැමිණීමෙන් සමාජය සමග මිශ්‍ර වීමෙන් වළකින්න පුළුවන් තරම් ගෙවල් වලට වෙලා ඉන්න අනවශ්‍ය විදියට ඒකකාශී වීම රැස්වීම පැවැත්වීමෙන් වළකින්න ඒ වගේම සමාජයට එනවා නම් එන හැම අවස්ථාවකම මීටරයක දුරස්ථභාවය පවත්වාගෙන යෑම නිසි පරිදි මුඛාවරණයක් පැන්දීම සහ අත සබන්දාලා හේදීම ඉතාමත්ම වැදගත් වෙනවා ඒ විදියට කටයුතු කළොත් අපිට පුළුවන් වෙනවා මේක පාලනය කරගන්න. එහෙම නැති වුණොත් අපි මේක සමාජගත වුණොත් අත වශයෙන් මේක අපේ රටට සිදුවෙන සෞඛ්‍යමය පැත්තෙන් ඒ වගේම ආර්ථිකමය පැත්තෙන් ඒ වගේම සමාජීය පැත්තෙන් සිද්ධ වෙන විශාල ගැටලුවක් වෙනවා. අපි මේ අවස්ථාවේදී මේ සියලු අභියෝග මැද්දේ පහේ ශිෂ්‍යත්වයේ පැවැත්වීමට ඒ වගේම උසස් පෙළ විභාගයේ පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. කිසිම දරුවෙකුටත් මේ විභාගයට මගහැරෙන්නේ නැති විදියට සියලුම දෙනාට විභාගයට පෙනී සිටීමට අවකාශ සැලසෙන විදියට කොහොම හරි මේ විභාගය සාමාන්‍ය පරිදි පවත්වන්න අපි උපරිම උත්සාහය විභාග දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශය ඒ වගේම සෞඛ්‍ය අංශය ඒකකාශී වෙලා ත්‍රිවිධ හමුදාය සහ පොලිසියත් සහයෝගය ඇතුව මේ කටයුතු කිරීමට දැන් කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් මේ විදියට මේක කරනකොට මේ ලඝුවන්ගේ අනාගතය අධ්‍යාපනය තවදුරටත් කඩාකප්පල් නොවි එක දිගට පවත්වාගෙන යෑමට නම් ජනතාවගේ මේ ලබා දෙන දායකත්වය ඉතාමත් වැදගත්. Breaking.lk